ලංකාවේ දැනට තියෙන දුරකථන සමාගම් අපිට පාවිච්චි කරන්න එක එක ජාතියේ ඩේටා ප්ලෑන් හඳුන්වා දීලා තියෙනවනේ. ඉතින් ඒක අපිට ගොඩක් වාසි විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි YouTube විතරක් පාවිච්චි කරනව නම්, WhatsApp විතරක් පාවිච්චි කරනව නම්, ඒ වගේම TikTok විතරක් පාවිච්චි කරනව නම් අපිට එක එක විදියට ඩේටා ප්ලෑන් ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ ඉතින් සාමාන්‍ය ඩේටා කාඩ් දාලා පාවිච්චි කරනට වැඩිය මෙහෙම ඩේටා ප්ලෑන් එකක් දාලා පාවිච්චි කරනකොට ගොඩක් ලොකු ආර්ථික වාසියක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි පාවිච්චි කරන YouTube විතරක් නම් YouTube වලට වෙනම පැකේජ් එකක් හැම නෙට්වර්ක් එකකින්ම හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒක අපි ඩේටා කාඩ් දාලා පාවිච්චි කරන වැඩිය ගොඩක් ලොකු වාසියක්. ඒත් අපි කොහොමද දැනගන්නේ අපේ ෆෝන් එකේ අපි දාගන්න ඕන මොකද්ද ඩේටා ප්ලෑන් එක කියන්නේ? කියන්නේ අපේ ෆෝන් එකට අපි දාගන්න සුදුසුම ඩේටා ප්ලෑන් එක මොකද්ද කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක වලට ගෙන්නේ. ඉතින් අපි මේක බලා ගන්න නම් අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මුලින්ම උඩ ඉඳලා පහළට අදින්න. අදිනකොට ඔයාලට පේනවද උඩම තියෙනවා දැතිරෝධයක් වගේ දකුණු පැත්තේ? අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම අපේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට තමයි යන්නේ. ඉතින් මෙතන තියෙන උඩ සර්ච් බා එක, අන්න ඒ සර්ච් බා එක ටච් කරලා ඔයා මෙතන ඩේටා යූසේජ් කියලා ටයිප් කරන්න. ඩේටා යූසේජ් කියලා ටයිප් කරාම උඩට මෙනවා ඩේටා යූසේජ් කියන එක. මම මේ Samsung ෆෝන් එක කරන්නේ. Samsung ෆෝන් එක නම් මේ වගේ ඩේටා යූසේජ් උඩට මෙනවා. මේක ඩේටා යූසේජ් ටච් කරාම 6 මිනිහට තියෙනවා ඩේටා යූසේජ් කියලා. අන්න ඒක ටච් කරනවා. ඒක ටච් කරාම මෙතන පෙන්නනවා මම පළවෙනි ඉඳලා මේ මාසේ පළවෙනි ඉඳලා මේ වෙනකන් GB 13ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එතකොට ඒක සවිස්තරාත්මකව දැනගන්න නම් තවත් පහළට එනකොට මොබයිල් ඩේටා යූසේජ් කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න ඕන. මේක ටච් කරාම අපිට අපි මේ මාසේ පාවිච්චි කරපු සම්පූර්ණ විස්තරය පෙන්නනවා. මම වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ Google Play Store එකට. මම හිතන්නේ අප්ඩේට් ඒවිල්ලා ඒ වගේ මොන හරි ඩවුන්ලෝඩින් ඒවත්ත Google Play Store හරහා ගියාම තමයි මේ වගේ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ Facebook පාවිච්චි කරලා තියෙනවා, ඊට පස්සේ YouTube පාවිච්චි කරලා තියෙනවා, ඊට පස්සේ Chrome එකක් පාවිච්චි කරලා තියෙනවා, ඒ වගේ WhatsApp එකක් පාවිච්චි කරලා තියෙනවා, TikTok එකක් ටිකක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඉතින් මම මෙන්න මේ විස්තර ටික ගත්ත අරගෙන බැලුවම මම මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරන්නේ. මට මේ වෙලාවේ හොඳම ප්ලෑන් එක කියලා හිතෙන්නේ මොබිටෙල් non-stop ලොක්ක ප්ලෑන් එක. මොකද ඒකේ Facebook, YouTube, WhatsApp ඒ වගේම Imo මම පාවිච්චි කරපු ඇප් නේ. ඉතින් ඒ ඔක්කොම හරියන්න තියෙනවා. ඒක ප්ලෑන් එක තියෙනවා. ඒක Viber පාවිච්චි කරලා තියෙනවා. ඒකටත් හරියන්න තමයි සම්පූර්ණ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් non-stop ලොක්ක මට මේ වෙලාවේ හොඳටම සුදුසි. රුපියල් 520ට මාසෙම ඩේටා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැබැයි පොඩි තව අවුලක් තියෙනවා. මේකට non-stop ලොක්කට non-stop ලොක්කට අපේ ප්ලෑන් එකට අමතරව පාවිච්චි කරන්න GB 2ක් හම්බෙන්න ඕනේ. එතකොට ඒ GB 2 පොඩ්ඩක් මදි. මගේ Google Play Store එකේ පාවිච්චි කරලා තියෙනවා GB 2කට වැඩිය. GB 3කට කිට්ටු වෙන්න. ඒ වගේම Chrome එකේ එකමාරක් තියෙන කියන්නේ GB 5ක් විතර මම අමතරව පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඊටත් වැඩිය පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා GB තව 7ක් විතර එන්න ඕන. ඉතින් GB 7කට විතර වෙනම normal plan එකක් දාගෙන ඉතුරු ටික, ඒ කියන්නේ YouTube, Facebook ඒ ටික පාවිච්චි කරන්න non-stop lock දාගන්න එක තමයි මට පේන විදිහට මගේ ෆෝන් එකට සුදුසුම plan එක. ඉතින් ඔයාලටත් මේ වගේ ඩේටා යූසේජ් එකට ගිහිල්ලා ඔයාලගේ සාමාන්‍ය ජීවිතය ඔයාලා පාවිච්චි කරන විදිය වෙනසක් වෙන්නේ නැතුව ඩේටා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මිල අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මිල අඩුවෙන් අපේ ඩේටා ප්ලෑන් එක අපි ඩේටා පාවිච්චි කරන ප්‍රමාණය ඒ විදිහටම වෙනසක් නැතුව පාවිච්චි කරන්න ඔයත් මේ වගේ ඩේටා යූසේජ් එක බලලා අන ඩේටා යූසේජ් එකකින් ඔයා ඩේටා පාවිච්චි කරපු ඇප් ටික බලලා ඒකට හරියන හොඳම ප්ලෑන් එකක් දාගන්න. ඉතින් මොබිටෙල් එකේ නම් non-stop ලොක්කත් එක්ක තමයි මේ ටික දාගන්න ඕන. මම TikTok ටිකක් පාවිච්චි කළ නිසා ඊළඟ මාසෙද මම දාගන්නවල TikTok ප්ලෑන් එකක් දාගත්තා නම් එතකොට අර මෙතනින් GB එකක විතර ඉඩ ඉතුරු වෙනවා. ඉතින් ඉස්සරහට මම TikTok වීඩියෝ කරන්නත් බලාපොරොත්තු වෙන නිසා හොඳම අදහස TikTok ප්ලෑන් එකක් දාගන්න එක. ඉතින් ඒක ඉතින් මේකෙන් මම අඩියක ගත්තනේ මගේ ප්ලෑන් එක, මට ගා ගන්න ඕන ප්ලෑන් එක. ඒ වගේම ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ
මේ ඩේට යුසේජ් චෙක් කරලා ඔයාලට අවශ්‍ය ප්ලෑන් එක බලාගන්න. ඒ වගේම මේක ගැන ඔයාගේ යාළුවෙක් දැනුවත් කරන්න ඕනම කියලා හිතනවා නම් අනිවාර්යෙන් යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔය අලුත් දෙයක් දැනගත්ත නම් ඔයාගේ සල්ලි අඩුවෙන් ඔයා ඩේට යන්න විදියට අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේක ලයික් එකක් දෙන්න. ඉතින් වීඩියෝ එකෙන් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.